තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 41 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ තෙවන දිනය වන අද කමඨහන් සැසිය සම කර ඇති ඔබ වහන්සේව අප පාද නමස්කාර කරමින් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දින ස්වාමීන් වහන්සේ අපට දැනට කමඨහන් වාර්තා 9ක් ලැබී තියෙනවා. පළවෙනි වාර්තා 5 ඉදිරිපත් කරන්න මං උදාරට ආරාධනා කර සිටිනවා. උදාර ඉඳලා මං හිතන්නේ දැන් Zoom එකෙන් මේ Zoom එකෙන් එළියට ගියා වගේ මට දැනුනේ. කොහොම වුණත් එහෙමනම් චංකමී ඔබතුමියට ආරාධනා කර සිටිනවා පළවෙනි වාර්තා 5 ඉදිරිපත් කරන ලෙස. සර්වන් සරණයි ස්වාමීන් වහන්ස. සර්වන් සරණයි. පළවෙනි වාර්තාව ගරුතර ලොකු ස්වාමින් වහන්ස සතිමත් සක්මන පියවර 26ක් දුර ඇවිද ගිය හැකි කාපට් පොළව තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතැන් සිට ඔසවනවා තබනවා යයි විස්තර බලමින් සක්මන ආරම්භ කළෙමි. එවිට දැනුණු දේ මෙසේය. පියවර 26ක් කෙළවර වන තුරුම සතිය පාදවලම යොමු වී තිබුණි. යටිපතුල් කාපට් පොළවේ එරෙමින් ඝන හා සිනිඳු බව හොඳින් දැනවිය. ඒ පටවිගුණය බව ප්‍රත්‍යක්ෂ කෙරුවෙමි. කකුල් දෙකේ සන්ධි නැමෙන ආකාරය දුටුවෙමි. කය ඉදිරියට ඇදගෙන යාමට එය ප්‍රමාණවත් විය. පාන්දර නිසා සක්මනට ශබ්ද හෝ වෙනත් බාධා කිසිවක් නොවිය. පෑ භාගයක සක්මනින් පසු ක්‍රියාත්මක මනසකින් පර්යංකයට වාඩි වූයෙමි. පර්යංකය වැඩිම මේ සඳහා පිම අර්ධ පර්යංකයෙන් වාඩි වූයෙමි. වාඩි වී හොඳින් හරි බරි ගැසුනෙමි. උඩුකය ඍජුව තිබේ. උරහි සමබරව ඇත. යටිකය කොට්ටය උඩ තද වී ඇත. ඉරියව්ව හරි බව දැනුණු නිසා දෙනත පියාගෙන කය දෙස සිත යොමු කළෙමි. එය පිළිමයක ආකාරය පෙන්විය. කය වෙත යොමු වූ සිතට කෙස්ලොම් නියඳක් යන පටපි කොටස් හොඳින් ප්‍රකට විය. ඒ දෙසම බලා සිටියෙමි. එවිට කය පුරා ඇති පටවි කොටස් වැඩි ප්‍රමාණයක් ප්‍රකට විය. සිත කය එකඟ වී ඇත. එවිට ප්‍රාණ වායුව ඇතුල් විය. එදෙස සිත යොමු කළෙමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි භාවනාව ප්‍රගුණ කරන යෝගිනියක් වෙමි. සියලුම දුරස්ත භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීමට අමතක නොකරමි. අද දින පුරුදු පරිදි නාසිකාග්‍රය වෙත සිත පිහිටුවා බලා සිටියෙමි. මුල් හුස්ම රැල්ල නාසිකාග්‍රය ස්පර්ශ කරමින් ඇතුළු වූයේ සීතල දනවෙමිනි. ඒ පිටව ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. එතැන් සිට ඇතුළවන පිටවන හුස්ම රැලි දෙසම විමසිල්ලෙන් බලා සිටියෙමි. නමුත් ඥාති විතක්ක වැලක් එක දිගට පැමිණ අරමුණට බාධා වූයෙමි. ඒවා ඉවත් වනතුරු දේශයෙන් තොරව බලා සිටියෙමි. අනාගත සැලසුම් කිහිපයක් සිතට නැගිනි. මේ පාන්දර පරයන්කයට වාඩි වූයේ මේ විපල්ලාස බැලීමටද යන සංවේගයක් සිතේ පහළ විය. එම විපල්ලාස හඳුනා ගැනීම නිසාම ඒවා ඉවත්ව ගිය ආකාරය දුටුවෙමි. දැන් අරමුණේ සිත පිහිටුවා ගැනීමට උත්සාහ කෙරුවෙමි. එය සාර්ථක විය. සිත අරමුණු දෙසම බලා සිටි. අවට නිශ්ශබ්දතාවය සතිය පිහිටුවීමට මහෝපකාරී විය. සිතට දැනුනේ අරමුණ සියුම් වන ආකාරයයි. ඒ දෙසම බලා සිටිද්දී හුස්ම අතර පැවති අවකාශයද නොපෙනී ගියේය. ක්‍රමයෙන් හුස්ම තුනී වී යන ආකාරය දුටුවෙමි. කය වෙනසක් දැනී කය වෙත සිත යොමු කළෙමි. පෙර දිනක මෙන් අද පාන්දරද කය නොපෙනී ගොස්ය. ඒ වෙනුමට දක්නට ලැබුණේ හාත්පස පැතිර ඇති බෝඩ් ලෑල්ලක් වැනි ගණයකි. ඒ දැස බලා සිටියෙමි. සතියේ දියුණුව නිසා ඇති වූ භාවනාමය අත්දැකීමක් ලෙස සැලකුවෙමි. එහි වර්ණය වෙනස් වී රන්වන් පැහැයක් ගෙන ඉවත්ව ගියේය. කය දෙසම සිත යොමා බලා සිටියෙමි. රූප ධර්ම පැහැදිලිව හඳුනාගත හැකි විය. ආශ්වාස ප්‍රාශ්වාස කය පටවි කොටස් මෙන්ම තේජෝ ගති හඳුනා ගත්තෙමි. වේදනා සංඥා හඳුනාගත හැකි විය. නාම රූප හඳුනා ගැනීම සඳහා කොපමණක භාවනා කළ යුතුදයි සිතේ. නමුත් අද සාර්ථක පරියන්කයක් වැඩීමට හැකි වූ බවට විශ්වාසයක් ඇතිව පරියන්කෙන් නැගී සිටියෙමි. එවිටද නාම රූප ධර්ම මෙනෙහි කරමින් සිටියෙමි. ගත වූ කාලය පැය 1යි විනාඩි 30කි. මුළු කාලය පුරාම නීවරණ සංසිඳී තිබුණි. ප්‍රපංච ගෙතීම් නැත.
සිත සමාධිගතව තිබුණු බව දැක්කෙමි. එදිනදා සිදු කරන සීමිත කටයුතු ප්‍රමාණය අකුසල් සිතුවිලි නොමැතිව නිම කිරීමට වග බලා ගනිමි. භාවනාව දියුණු කර ගැනීමට එකතු කළ යුතු දේවල් මොනවාදැයි පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. සංවිධායක මඬුල්ලටද ස්තුති කරමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. මට මේක හිතෙනවා මේ එක සැරයක් කියෝබ් එකක්දෝ කියලා මේ කාරණාවල හැටියට මට එච්චරම එල්ලෙටම කියන්න බෑ. එක සැරයක් කියෝබ් වර්තාවක් වගේ කියලා. කෙසේ නමුත් මේ මූල කර්මස්ථාන ගැන කියන්න වාක්‍ය 15ක් 20කට පස්සේ තමයි මූල කර්මස්ථාන ගැන කතා කරන්නේ. ඉතින් ඒ කියන්නේ හරියට මේ වටපිට විස්තර වලට තැන දෙනවා, ප්‍රපංච වලට තැන දෙනවායි කියලා. ඉතින් ඒ නිසා කරුණාකරලා රාක්‍ය තමන්ගේ භාවනා කමටහන පුළුවන් තරම් මූල කර්මස්ථානේ පිටකොන්ද කරගෙන ලියන්න. අනිත්‍යව ලිව්වයි කියලා ඇති වැඩක් නැහැ. එතකොට වෙන ලාභය තමයි මූල කර්මස්ථානේ පටන් ගන්න මූල කර්මස්ථානේ හමාර කරන්න පුළුවන් ගැති වැඩි වෙයි. ඔය බාහිර දේවල් දුවන ඒවා පිළිබඳව කතා කරනවා අඩු වෙයි. රචනාව කෙටි වෙයි. ඒ ටික අවශ්‍යයි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අපි යනවා ඉදිරියට. දෙවන වார்த்தාව තෙරුවන් සරණයි. කොරෝනා ලොක්ඩවුන් සියල්ල සමගින් ආරම්භ වෙමි. සතිමත් බව උපකාරී විය. බොහෝ රිට්‍රීට් වැඩසටහන දින මාස අවුරුදු නොදැනීම ගෙවී යයි. එහෙත් පාළු නැති තනි නැති සතුට ඇති සතිමත් බව ඇති. වන්දනීය පූජනීය උතුමන්ගේ මඟ පෙන්වීම උපකාරී විය. බොහෝසේ අවදි වෙමි. උදෑසන මිහිකත ස්පර්ශවන පළමු මොහොතේම දැනුවත් වෙමු. එදිනෙදා සෑම කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කරමු. විටක පැනයයි සිත නැවත පැමිණේ. දකිමු ප්‍රපංච නැත. හඳුනාගත හැකිය නීවරණ බව. දිනකට පැය දෙකක් පමණ සක්මන හා පරියන්කය යොදා ගනි. පාළු නැත, තනි නැත. සතුට ඇත. එදිනෙදා යුතුකම් ඉටුවේ. කටයුතු සියල්ල කෙරේ. ගරු ධම්මජීව පියාණෙනි චන්ද්‍රාතන ස්වාමීන් වහන්ස, කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වණය සියලු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමි. ධර්ම ඥානය ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්ස. ඔය ලියන එක්කනට ධර්ම ඥානය ලැබේවා. කරුණාකරලා කරන භාවනාව සහ අරමුණ වැටහිච්ච ගැටි ලියන්න. ඔය කියන දේවල් වලින් ලැබිලා තියෙන වාසිය අරගෙන නැහැ. වාසිය ගත්තා නම් මේකයි මගේ මූල කර්මත්තානේ, මේකයි මට මේ වැටුනේ මෙහෙමයි කියලා. ඒකට මං හිතන රචනයේ 60ක් 70ක් දැම්මන හොඳයි. ඒකට හොඳ වාතාවරණයක් තියෙනවා. නමුත් මේ වැඩ අරගෙන නැහැ වාගේ පේන්නේ. ඒ නැත්තම් වැඩ වෙලා තියෙනවා ඇති, රචනා කරන හැටි දන්නේ නැතුව. ඒ නිසා කෙටියෙන් මතක් කරන්නේ කරුණාකරලා මූල කර්මස්ථානයේ අත්දැකීම ප්‍රමුඛ කරගෙන වාර්තා කරන්න. ඒකට ලොකු ගැම්මක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හොඳයි. තුන්වන වார்த்தාව අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සැහැල්ලු මනසකින් සක්මන පටන් ගත්තා. විනාඩි කිහිපයකදී නොසිතූ ලෙස ඒමේ අතට විසිවෙනවා. ටිකක් නතර වුණා. මොනවාදෝ උගුර දිගේ පහලට ඇදී ඇදී නැති වෙනවා. කෙලින් සිටීමට අපහසුයි. වායෝ ධාතුව ගිලිහිලා නැවත සක්මන් කළා. කය ඇතුළතින් ගැහෙනවා දැනුණා. නතර වෙලා හිටියා. පහළට අත් දෙක කයේ එල්ලිලා වාගේ බරක් නැහැ සැලවෙනවා. ධාතුන්ගේ ප්‍රබල දුබලතා නාම රූප එළිදක්වනවා. දැනෙන හා පෙනෙන හේතුන්ගේ ඉපද බිඳි බිඳි යෑම නිසා අනිත්‍ය වැටහෙනවා. පෑ දෙකහමාරකට පසු පර්යංකයට වාඩි වුණා. වේගයෙන් හුස්ම වැටෙන්න ගත්තා. ධාතුන්ගේ විපරිණාමය මෙපමණයි කියන්න බැහැ. කායික වේදනාවක් පවතිනවා. හිස ඉදිරියට බර වෙනවා. ක්ලාන්ත ගතිය වාගේ සතියෙන් සිටියා. කලින් පර්යංක වලට වඩා අද වෙනස්ය. සිත තැන්පත්. ඒකාග්‍ර බවක් පැවතියා. වම් පාදයේ කිති ගතියක් මතු වුණා. ටික වේලාවක් තිබුණා. එතන බිඳි අවසන්. කලින් එවැනි අත්දැකීමක් ලබා නැහැ. නාම රූප දෙකට බලපාන හේතු නැතිනම් ආත්මයක් නැහැ. නිත්‍ය වෙන්න දෙයක් නැහැ. ලෙඩ අසනීපය වෛද්‍යවරයාට කියන්න වාගේ ඔබ වහන්සේට මේ දේ ගැන කියන්න කියලා හිතුණා. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්ස. ඔය ලෙඩේ සනීප වෙනවා. ඒ සක්මන් කරනකොට වම තිනකොට මෙහෙමයි, දකුණු තිනකොට මෙහෙම කියලා අඩු ගන්න එක පියවරක් විශ්සර කරනවා වටනවා. අද කියවපු කාරණා මෙතෙක් කියවපු හතරටම මට කියන්න තියෙන එච්චරයි. ඒ වටපිට තියෙන දේවල් ගැන බොහෝ විස්තර සහිතව ලියනවා. අපරාධ රචනෙ දික් වෙනවා. නමුත් ඒ මූල කර්මස්ථානයේ පිළිබඳව මූලිකවම දත යුතු කරුණු
නොසලකා හැරලා තියෙනවා. ඒකේතට වෙන්නේ හිත ප්‍රපංච වලට බර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් රචනය මූල කර්මස්ථානයේ මුදුන්පත් චිතනේ පටන් අරගෙන තියෙන පොඩි ටික හරි කමන්නේ විස්තරකරනද එතකොට ඒ බලාපොරොත්තු වෙන ගුණුව එල්ලේ බල රේඛාව සකස් වෙයි. දැන් යන්නේ නම් නොමග යන ක්‍රමයකටයි ධෛර්ය දීලා තියෙන්නේ. ඒ නිසා රචනයේ කමඨාන් වර්තා ලියන හැටි ඉගෙන ගන්නද ඉගෙනගෙන උත්සාහ කරන්න. එතකොට ගුණුවක් සහ කාලය ඉතිරි කිරීමක් සිද්ධ වෙයි. ඊළඟ වார்த்தාව ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන පූර්ණ ලෙසම සතියෙන් යුතුව සිදු කෙරුණා. සිතුවිලි මදම වශයෙන් පැමිණ ගියා. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී සංඥාව යන්න පැහැදිලි වීමක් සිදු වුණා. සෑම හැඟීමක්ම එනම් ශබ්ද වේදනා සුලන් රැලි සීතල හිස් අවකාශය මුකුත්ම නැතිව තිබීම ආදී හැඟීම් සංඥා බව වැටහුණා. එය සිදු වුණේ සිතුවිල්ලක පැමිණීමක් ලෙස නොව ඇතුළතින් ඉබේට පැමිණි ඉබේට මෙනි. භාවනාව අවසන් වූ පසුව මේ සංඥා දැනගත්තේ විඥාණයෙන් නේද කියා සිතුණා. සාමාන්‍ය ජීවිතය සියලු වැඩ කටයුතු සතියෙන් කරන අතර තදපව ලිහිල් බව ආදී සෑම හැඟීමක්ම දැනෙන විට සංඥාවක් බව નિરાයාසයෙන් වැටහෙනවා. සතුටක් පැමිණි මොහොතක එය ගැන සලකා බැලීමේදී සතුටද සංඥාවක්ද එයද ඇති වූ සිතද නැති වී ගිය අයුරු දැක්වා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සිදුවීම නිවැරදිදයි පහදා දෙන ලෙසත් සුදුසු උපදේශක් දෙන ලෙසත් ඉල්ලමි. මේ පින ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් ශාස්ත්‍රා කර ගැනීමට හේතු වාසනා වේවා. එපමණයි ස්වාමින් වහන්ස. ඕනිකා ඔළුව මනස තත්වගත වෙලා ඒකත් සංඥාවක් මේකත් සංඥාවක් කියන ඉස්සර වීමක් වගේ තමයි පේන තියෙන්නේ. සංඥා වැටෙනකොට ඔයිට වැඩි වෙනස්. නමුත් බාධාවක් නෑ. ඔහොම දිගට කරගෙන යන්න. එතකොට ඕක මෝර්ලා එයි. ඇත්ත වැටීම කොහොමද? හිත හිතාගෙන බලාගෙන ගියාම වැටේ නැටි කොහොමද කියලා. හිතාන බලාන ගිහලා බලන්න මූල කර්මස්ථානේ. ඒ වැටේන හැටි හිතාගෙන යන්න එපා. එහෙම ගියොත් ඔය වගේ පටලවිලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය පටලවිලි අරින්ද කරන එකම ක්‍රමය තමයි මූල කර්මස්ථානේ බලනවා කියලා හිතාගෙන යන්න. නමුත් මට සංඥා වැටේවා, විඥානේ වැටේවා, එහෙම නැත්නම් හැඟුම් වැටේවා කියලා ගියොත් අනිවාර්යයෙන්ම ඔය වචන ටික ටිකක් මේ මායාකාරී. ඒ නිසා රූප ධර්ම වලට මුල් කරගෙන රූප කර්මස්ථානේ මුල් කරගෙන භාවනා කරන්න. එතකොට ඔයිට වැඩිය Tamanට මම කියන්න හදන කාරණාව නුබෝ කලකෙ වැටෙන්න පටන් ගනී. ගරු ස්වාමීන් වහන්ස සක්මන નિરાයාසයෙන් සිදවන සක්මන දෙස බලා සිටිමි. අතරින් පතර මම යට සක්මන සිදවන කරන්න හැර සිත පැනගොස් සිතුවිල්ලක එල්ලී සිටී. සිහියෙන් එදෙස බැලූ විට නැවත සක්මන එකතු වේ. පර්යංකය පර්යංකයේදී කම්පනයක්ද ඊළඟට හිස්තැනක්ද වශයෙන් පෙනේ. ලං වී බැලූ විට කම්පනයක සංඥාව පමණක් වගේය. හරියටම කියන්න අමාරුයි. හිස්තැන කැන්වස් එක වගේය. කම්පනය කියන්නේ එතන තාවකාලිකව මතුවෙන චිත්‍රයක්ය. මේ චිත්‍රය ඇති වෙමින් නැති වෙමින් දිගටම තිබේ. ඇති වෙන්නේ හිස්තැනින්ය, නැතිවන්නේ හිස්තැනටය. වේදනා ශබ්ද මතුවේ. මතුවන්නේ හිස්තැනින්ය, නැති වෙලා යන්නේ හිස්තැනින්මය. එදිනෙදා කටයුතු සිහිය පවත්වාගෙන කටයුතු කරයි. එක්වරටම කරන වැඩය මම යට කරන්නට හැර හිත සිතිවිල්ලකට එකතු වෙලාය. සිහිය යොමු කළ විට නැවත වැඩයට පැමිණේ. සිහිය එතනට පැටිනව වගේ දැනේය. මෙවන් විදියට සිහිය ඇතිව නැතිව දිනපතා කටයුතු සිදු වේ. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. ඔය වගේ සැකයක් තියෙනවනම් මේක හිත තියෙන මූල කර්මස්ථානයේද පිටද කියලා නිතරම මේ වගේ වැටෙන වෙලාව වැටෙන වෙලාවක මූල කර්මස්ථානයේ ගන්න. ඒකට විශ්වාසය වැඩෙනවා. හොඳට විශ්වාසය වැඩිලා කමන්නේ පිට ගියත් කමක් නැහැ කියන විශ්වාසය ආවනම් මම මේ පිට ඉඳගෙන මූල කර්මස්ථානේ බලන්නේ මෙහෙමයි, මූල කර්මස්ථානේ ඉඳගෙන පිට ආනෝන බලන්නේ මෙහෙමයි කියන පරිශ්‍රණය පටන් අරගන්න. ඉස්ලාම තහති කරගන්න තමයි මේ වැඩේ කටයුතු කරන්නේ. සැකයක් ඇතුවද නැද්ද කියන එක, සැකයක් තියෙනවා නම් මූල කර්මස්ථානේ මුල් තැන දීලා කරන්න කියලා අපි යනවා ඊගායි කරන්න. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස සතිමත් වීම. අද දිනේදී සුපුරුදු කමඨහන්
සක්මනට සමාවෙන් ස්වාමීන් වහන්ස අද දිනේදීත් සුපුරුදු සක්මනට නොගියේය. බාහිර කටයුත්තක යෙදී සිටින නිසා ඒ කටයුත්ත කෙරෙන දේ ගැන සතිමත් වෙමි. සිත ඒ යෙදෙන වැඩය තුළ පිහිටා ඇත. කායිකව සම්බන්ධ වීම නම් කය පිළිබඳව දැනෙන දැනීම ගැන දැනුවත්ය. සිත නිරීක්ෂණය කළා. හරියටම තද බැම්මකින් බැඳී ඇති සේයාවක් දැනෙන අතර සිතිවිලි පැමිණීම වැළකී ඇති බව දැනේ. හරියට ජලය නැවතීමට යෙදෙන වාරි මාර්ග දොරටුවක් වගේ. වාන්චනිකව සිදුවනවාදැයි සිතුණු නිසාම විමසුවා. සැක සහිත නිසා නොවන නමුත් පුහුණුවන කාලයක් නිසා මුලාවකට පත්වී ඇද්දැයි බැලුවා. මතුවී එන දේ දන්නවා. ගිවී යනවා. කතා ගෙතීමක් නැහැ. නමුත් අවශ්‍ය කටයුතු කරනවා. වෙනදාට වඩා වෙනස් බව දැනෙනවා. මා සමග කටයුතු කරමින් යනවා. සක්මනට මම අබ්බැහි වී සිටියා. එහිදී දකින දේවල් සහ අත් දකින දේ අතර වෙනස්කම් නොමැත. අත්දැකීමක් ලෙස දකින්නේ හිස් බවය. අවශ්‍ය උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඔය වගේ ඉස්තන වැටුණාට පස්සේ කොච්චර වෙලා ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්ද කියන එකෙන් තමයි ආධ්‍යාත්මික වර්ධනේ සිද්ධ වෙන්නේ. ඒක නිවන නම් නෙවෙයි. නමුත් අනුග්‍රහ කරන්න එහෙම නැත්නම් ආය කියන්නේ ආය කරදර වලට එනවයි කියලා. එහෙම නැත්නම් හිස්තන ලැබිච්චාම කොච්චර වෙලා ඒකේ ඉරියව්වේ සක්මනේ නැත්නම් පරියන්කේ කොච්චරලා පවත්වන්න පුළුවන්ද කියන එක තමයි අපි සමත අනුගහිත කෙනකින් අදහස් කරන්නේ. පුළුවන් තරම් අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගාව කෙනාට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පෙරුවන් සරණයි. අද උදෑසන සක්මන් භාවනාව සක්මන් කිරීම සඳහා වැලි මිදුලේ කෙළවරට ගියා. ගමනක් දෙකක් එහා මෙහා සක්මන් කර සුපුරුදු ලෙස සක්මන ඇරඹුවා. වම දකුණ වශයෙන් පටන් ගත්තා. දෙතුන් වතාවක් යන විට වම දකුණ නැතිව ගියා. කයට දැනෙන සිනිඳු වැලි, ගොරෝසු වැලි හඳුනා ගැනීමට හැකි වූවා. එම සිනිඳු වැලි පවා මගේ දෙපතුලට ගෙන ආවේ වේදනාවක්. දිගටම එසේ සක්මන් කළා. වාහන ශබ්ද, මිනිසුන් කතා කරන ශබ්ද නිතරම ඇසුණා. ඒ කිසිවක් බාධාවක් සිදු වූයේ නැහැ. මා දිගටම සක්මනෙහි නිරත වුණා. පාදයේ තබන තැන නොවේ, පාදයේ පිහිටන්නේ. මතුවකුසේ විසිවෙමින් සක්මනේ දිගටම කරගෙන ගියා. පායට දැනෙන චංචල කම්පන හොඳින් දැනුණා. විලුඹේ සිට උරහිස දක්වා මස්පිඩු චලනයක් දැනුණා. දකුණු උරහිසේ මස්පිඩු දැවිල්ලක් දැනුණා. පසුව මා ඇවිදිනවද සක්මන් කරනවාද මටම නොදැනී ගියා. පැයක පමණ කාලයක් එසේ ගෙවුණා. ඇඟට දැනෙන අපහසුතාවය නිසා තවමත් අසනීප තත්වයේ පසුවන නිසාත් සක්මන අවසන් කළා. පරයන්කයට පැමිණ ඉඳගත්තා. ටික වෙලාවක් ඉඳගෙන වටපිට බැලුවා. විනාඩි කිහිපයකට වඩා එසේ ඉන්න බැරි වුණා. පිම්බීම හැකිලීම වැටුණා. ඉතින් ඉන් එහා කිසිවක් වැටුනේ නැහැ. ඔළුවත් අත් දෙකත් වෙවුලන්න ගත්තා. මෙසේ කිහිප වතාවක් පරයන්කය කරන්න සූදානම් වූවත් හැම වතාවකම එසේ සිදු වූවා. පසුව හෙට සක්මන මීට වඩා කරන්න බවට සිතා ගත්තා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අත් දෙන සතිමත් ලෙස වැඩිපුර අද දින සතිමත් ලෙස වැඩිපුර කාලයක් විය. යෙදී සිටීමට හැකිවේ සක්මන් භාවනාවේ පමණයි. පර්යංක භාවනාවට ඉඩගත් පසු මගේ ඔළුවත් අත් දෙකත් වෙවුලන නිසා එය කර ගැනීමට නොහැකි වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෙම රෝගය පාකින්සන් කියාද සමහර අය කියනවා. මොනවා වුණත් තවම හරියට බෙහෙතක් මට ලැබුණේ නැහැ. පිළිකාවෙන්ද අපහසුතාවයට පත්වී සිටින මට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කමඨාන් වාර්තාවේ අඩුපාඩුද පෙන්වා දී ඉදිරියට කළ යුතු දෙයක් ඇතනම් පහදා දෙනසේක්වා. මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දයාබර සංවිධායක මඩුල්ලටත් සම්මා සම්බුදු සරණයි. මෙවන් රෝග කිසිම කෙනෙකුට හැදෙන්න එපායයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය පාකින්සන් කියන එක හැදුනත් පිළිකා හැදුනත් සතිය වළක්වන්න බෑ. වේවුලන වෙලාවේ වේවුලන බව දැනගන්න පුළුවන්. ඔළුව කක්කින වෙලාවේ කක්කින බව දැනගන්න තියෙයි. ඒකට වෛර කරන එක තමයි ලෙඩේ. පාකින්සන්වත් පිළිකාවත් නෙවෙයි. ඒකෙන් සක්මන් කරනකොටත් වාහන සද්දේ කතා කරන සද්දේ කරදර වෙන්නේ භාවනා කරන ඉඳන්නේ සතිය තියෙන ඉඳන්නේ. ඒ වෙනතනම් අපිත් කරන්නේ වාහන පද්දන එකනේ. අපිත් කරන්නේ අයියෙන් කතා කරන එකනේ.
ඉතින් ඒ නිසා ඒතරතුර ලැබිලා තියෙන දැන්ට ලැබිලා තියෙන සතියේ. ඒකට ඔය කිසිම ලෙඩක් බලපාන්නේ නැහැ. බලපාන්නත් බෑ. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒතා අසාධ්‍ය වූ ඒතා මේ භයානකයි කියන රෝග තිබුණත් සතියට වැඩි බලවත්. ඒකට තමයි මේ සාක්ෂි අපිට ලැබෙන්නේ. ඒ නිසා මොනම රෝගයකටවත් ඒ තියෙන தත්ත්වය දැනගැනීමේ හැකියාව සතිය නැති කරන්න බෑ. ඒ නිසා අවදි ජීවිතයක් ගතකරනද ඔහොම රෝගයක් නැති සංසාරයක් නැහැ. සංසාරේ ඉන්න ඔක්කොම සත්ව උතන් තමයි ඉන්නේ. ඔක සංසාර සාරෝග විනීත නීසං කියලා කියන්නේ ඔන්නෝක තමයි. ඒ නිසා තවත් සංසාරේ පතන්න එපා. එහෙම නැත්නම් පැතුම් පතන්න එපා. හැම පැතුමක්ම සංසාර කියලා හිතාගන්න. අම්බිච්ච අවස්ථාවේ සතිය වඩන්න කියලා අපි යනවා ඉදිරියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන. සැහැල්ලු මනසකින් සතුටින් සක්මන කළා. වෙහෙසක් විසිවීමක් ඇති වුණේ නැහැ. සක්මන් වාර 50ක් විතර ගියා. විනාඩි 27ක කාලයක් ගිහින් තිබුණා. සක්මනේ අත්දැකීම් අතුරුදහන් වෙලා වගේ කිසිවක් ඇත්තේ නැහැ. වෙනදා මෙන් ධාතුන්ගේ විපරිණාම බැලීමට උත්සාහ කළත් වේදනාව අල්ලා ගන්න නොහැකි වූවා. නিত্য නැති බව මතක් වුණා. පර්යංකයට වාඩි වුණා. ඉන්ද්‍රිය සංවරයයි තුනටියේ වේදනාවක් ආවත් වෙනදා මෙන් නිරවුල් ලෙස දැනගන්න නොහැකි වූවා. කලබලයක් හෝ පසුතැවීමක් නැති වුණත් හිතට වෙනසක් පැවතියා. වෙනස ඇති නැතිවීම කියලා හිතුවා. ධර්ම අවවාද ලැබේවා. ඔය සක්මන ඇති විනාඩි 25ක් කරන එක මදි. අඩු ගාණ 35ක් මන්නන්න ඕනේ ඒකේ අත්දැකීම් ටික ලැබෙන්නේ. ඒ නිසා ඒකට සැලසුම් කරගන්න. සැලසුම් කරලා පරියන්කයකට ගිහිල්ලත් මේ ඔය බලාපොරොත්තු වෙච්ච කරදර නැති වුණාට ඕනෙම චිත්තක්ෂණයක මම මැරිලා නැහැ කියලා මට නිින්ද ගිහලා නැහැ කියලා මට කලන්ත වෙලා නැහැ කියලා දැනගන්න පුළුවන්. ඒකෙන් වළකින්නේ නැහැ කිසිම චිත්තක්ෂණයක. ඒ නිසා ඒ බව දැනගන්නකම එහෙම නැත්තම් ওই නැහැ කියන්නේ එහිට එයාගේ මොකද්ද ප්‍රාර්ථනා කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරන්න එපා. එනදී අඩුම ලංසුව හරි හොඳට දැනගෙන වාර්තාකරනද එතකොට ඒ අනුව භාවනා ඉදිරියක් යනවා. මේකේ ටිකක් පොඩි පසුබාපු ගතියක් බලාපොරොත්තු සුන්විච්ච ගතියකින් තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ සතිය හොඳට අවදි වෙලා නැහැ. ওই දේවල්ම ප්‍රමෝදයකින් යුක්තව පසන්න මනසකින් ලියන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාවට. සාමන වාර්තාව උදෑසන කාලයේ යෙදී තිබූ වේලාවට අනුව කෙටි වේලාවක් සක්මනේ යෙදී පර්යංකයේ වෙත එළඹුණා. පර්යංකයේ පටල වී හිඳුවා ඇති කයදස හොඳින් බැලුවා. කයද සංසුන් වුණා. සිතද සංසුන් වුණා. මුහුණේ තද බව ලිහිල් වුණා. හුස්ම රැල්ල දැන් ගොරෝසුවට දැනෙන්නේම නැහැ. දැනෙන්නේ ඉතා සියුම් ලෙසටයි. එයද ටික වේලාවකින් නොදැනී ගියා. නිසුල්මන් වූ කයයි සිතයි පමණයි දැන් තිබෙන්නේ. හුස්ම ගන්නා බව තේරෙනවා. නිසුල්මන් වූ කය දෙසා බලා සිටියා. සුපුරුදු ආකාරයෙන් අනිත්‍ය සංඥාව දැනෙන්නට වුණා. ඒ බව හොඳින් මෙනෙහි කළා. කයට වරින් වර දැනෙන වේදනාවන්ද වරින් වර දැනෙන චංචල ස්වභාවයන්ද දිහාව බලාගෙන හිටියා. ඒ සියල්ල නැති වුණා. ඇති වුණා නැති වුණා. නැවත හටගන්නා අවස්ථාද තිබෙනවා. එයද මෙනෙහි කරද්දී නැති වී යනවා. ඒ සියල්ල අනිත්‍යට එක් වූ බව වැටහෙනවා. පාදයක හටගෙන ඇති රෝගී තත්වය ව්‍යාධියේ ස්වභාවයටත් අනිත්‍ය ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත් හොඳ සාක්ෂියක් වුණා. එයද මෙනෙහි කළා. මෙසේ මෙනෙහි කරමින් සිටියදී මගේ කය මා තුළින් පරිබාහිර වූ ඒකකයක් හැටියට පෙන්වෙන්න ගත්තා. පාරතෝ බැල්මෙන් එය මෙනෙහි කරන්නට වුණා. එය පෙනෙන්නට තිබුණේ හිඳුවා ඇති රූපයක් ලෙසටයි. එය දෙසද බලා සිටියා. එය දෙස ධර්මක වේලාවක් සිටියදී මා පර්යංකයෙන් මිදුණා. මේ සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් මා වෙත ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා. කල්‍යාණ මිත්‍ර සියලු මාර්ග මහත්මීන්ටත් නිවනින් සැනසීම ලැබේවා. සැමට තෙරුවන් සරණයි. ඒ කියන්නේ අරමුණු නැති වුණත් සතිය නැති වෙනඳ බලන්න, පරියන්කේ නැගිට්ටත් සතිය නැති වෙනඳ බලන්න. ඒ අවස්ථා දෙක ගැන වාර්තා කරලා නැහැ. ඒ කියන්නේ ඒකට සූදානම් වෙලා ගිහිල්ලා නැහැ. අරමුණුයි අපේක්ෂා කරන ගිහිල්ලා තියෙන්නේ, පරියන්කයයි අපේක්ෂා කරන ගිහිල්ලා තියෙන්නේ. නමුත් පරියන්කේ නැගිටට පස්සේ සතියේ මොකද වෙන්නේ? අරමුණු ගෙවිලා ගියාට පස්සේ සතියේ මොකද වෙන්නේ කියන එක
බලා ගන්නා සුළු ඉදිරියට යන්නේ. එතකොට ලොකු වෙනසක් ඔය පරතෝ සංකල්පයට එකතු වෙයි. අපි යනවා ඊගාවට. හත්වන වාර්තාව සතිමත් සක්මන. නිවස ඇතුලේ පියවර 26ක් දුර ප්‍රමාණයක් තෝරා ගතිමි. වම දකුණ ලෙස පියවර තැබිමි. එවිට දුටු අත්දැකීම් මෙසේ විස්තර කරමි. වම තබන විට වම බවත් දකුණ තබන විට දකුණ බවත් හඳුනා ගතිමි. සමහර අවස්ථාවලදී දකුණට වම කියාද කියවුන අවස්ථා තිබුණි. යටිපතුල් වලට සිත යොමු කළෙමි. එවිට කාපට් පොළවේ තද තැන් සහ සිඳු තැන් ස්පර්ශ කළේය. සිත පාද වෙතම යොමු වුවත් පළමු පියවර 20ක් ගිය පසු සිත වෙනත් මතකයක පැවතුනේ. එය ආපසු පැමිණියේ සක්මන කෙළවරකදීය. ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව සක්මන සිදුවන බව දැනුනි. ගත වූ කාලය විනාඩි 45කි. සතිමත් පර්යංකය. සතිමත් පර්යංකයට පසු සමාවෙන් ස්වාමීන් වහන්සේ සතිමත් සක්මනට පසු පර්යංකය වැඩිම සඳහා වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. එය තුඹසක හැඩයක් ගන්නවා බව දුටුවෙමි. හිස සිට දෙපස තුළ දක්වා සිත යොමු කළෙමි. එවිට කයේ ධාතු කොටස් ප්‍රකට විය. වහාම ආනාපාන වායුව දැනෙන්නට විය. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු 5ක් පමණ සතිමත් පර්යංකය පුරුදු කරමි. අද දින හුස්ම රැලි ඇතුළු වී පිට වී යනු බලා සිටියෙමි. වැඩි වේලාවක් නොගොස් හුස්ම අතර අවකාශයේ ප්‍රකට විය. වැඩිපුරම හුස්ම වෙන් කර බලන්නට උත්සාහ කෙරුවෙමි. නමුත් ආශ්වාස ප්‍රශ්වාස එකම රැල්ලක් ලෙස පිටව ගියේය. වෙනසක් නොවීය. ඒ සමග හුස්ම සියුම් වන බව දුටුවෙමි. එතැන් සිට කිසිම දැනුමක් නොමැති හිස් තැනක් ප්‍රකට විය. අරමුණ නොපෙනී ගොස්ය. හිස පහළට කඩා වැටේ. සමාධි නිමිත්තක් ලෙස එය හඳුනාගත්තෙමි. නැවතත් කිසිවක් නොදැනී නැවත අරමුණේ සිත පැවති බව දැනගත්තේ ඇස් ඇරුණ විටය. ගත වූ කාලය පැය එකකි. නින්දක් නොවූ බව ස්ථිරය. සමාධිගත වූ සිතින් පර්යංකය අවසන් වී තිබුණි. එදිනෙදා ආහාර ගනිද්දී තවම සිත අතීත මතකයන් සමරන ආකාරය දැනගතිමි. අනිත් අයට සතිමත් බව නිසාම අනිත් අතට සතිමත් බව නිසාම අතීත සිතුවිලි මතුවී එන බවද වටහා ගතිමි. වැරදි දේවල් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ කොහොම උත්සාහ කළා තියෙනවා මූල කර්මස්ථානයේ සාපේක්ෂව විස්තර කරන්න. මීට කලින් ලියපු අයට මේක පොඩි ආදර්ශයක් ගන්න. ඒ වල්පල් කියනවට වඩා මෙන්න මේ වගේ කතා ශරීරයක් ලියනවනම් අහගෙන ඉන්න කෙනාට හිතා ගන්න පුළුවන් කොහොමද භාවනාවට ඉදලා තියෙන්නේ, කොහොමද මේ වැටහිලා තියෙන්නේ කියලා. ඉතින් යනුව මේ මූල කර්මස්ථානයේ පදනම් කරගෙන යන භාවනා ක්‍රමයක් නම් ඉතින් දියුණුවක් කර වෙන වෙන්න දෙයක් නැහැ. ඒ හැම වෙලාවටම එහෙම වෙන්නේ නැහැ නිකේවා දිනවා තමයි. නමුත් ලියන ලියවන අඩු ගානේ මූල කර්මස්ථානට සාපේක්ෂව ලියන්න. ඉතින් මේන්සේ අනුබලනකොට මේකේ මේ ලියමනේ සාර්ථකකමක් කියන්න පුළුවන්. ඒ වගේම මේ ඒ සමාධි ලකුණුම කියලා කියන්න බෑ. එන්නේ අරමුණු සිං වෙන ගතිය හොඳට දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒකට සූදානම් වෙලා යන්න. අනිත් දවසේ ටරන්ට් නොදන්නා ගතියට අවදි භාවයේ ටික ටික වැඩි වෙයි. එතකොට අපි දන්නේ නැති මමයා කවුද කියලා යටිහිත මොකද්ද කියලා අල්ල ගන්න පුළුවන් වෙයි. හොඳයි. අටවන වාර්තාව ගීනාදී රාජපක්ෂ අවුරුදු 13යි. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දෙවන සක්මන් වාර්තාව. මම සක්මන් කරන්න මිදුලට ගියා. මම ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින එක ගැන අවධානය තියාගත්තා. ඇවිදිනකොට වැලිවල තියුණු ගොරෝසු ගතිය යටිපතුලට දැනුණා. වැලිවල තිබුණු කැට ගතිය කකුලට දැනුණා. ඒ වගේම හුලඟට ගස්වල තිබුණු කොළ වැටිලා ඒවා පෑගෙනවා දැනුණා. කොළ පෑගෙනකොට එන සද්දෙට අවධානය දුන්නා. ඒ වගේම කීප වතාවක්ම හිත පිට ගියා. මගේ කකුල පැත්තකට බර වෙලා කකුලේ අයිනේ පොඩි ගල් කැටයක් දැනුණා. ඊට පස්සේ ආපහු ඇවිදින එක ගැන හිතුවා. හුලඟ හමනකොට ඇඟට සීතල ගතියක් දැනුණා. ඊට පස්සේ මහන්සි ගතියක් දැනෙන නිසා ඇවිදින එක නැවැත්තුවා. විනාඩි 25ක් පමණ සක්මන් කළා. සතිමත් ඉඳ ගැනීම. පළවෙනි වතාවට සතිමත්ව ඉඳ ගැනීමට සූදානම් වුණා. කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගෙන සැහැල්ලුවෙන් ඉඳගත්තා. ටික වෙලාවකින් කුෂන් එකේ තිබුණු සිනුදු ගතිය වගේම පැදුරේ තිබුණු ගොරෝසු ගතියද දැනුණා. ඇඳුම ඇඟට හිරවලා තියෙන බවද දැනුණා.
හුස්මට හිත ගියේ නාසයට දැනුණු රස්නය නිසාය. ඊට පස්සේ බඩ උස් පහත් වෙන බව දැනුණ නිසා එයට හිත ගියා. හිත බඩ උස් පහත් වෙන එක දිහා බලන් ඉන්නකොට කකුලේ මැස්සෙක් වහපු නිසා හිත එයට ගියා. ඊට පස්සේ ඉන්න බෑ වගේ ඒ කියලා හිතුනහම නැගිට්ටා. විනාඩි 20ක් විතර සතිමත්ව ඉඳගෙන සිටියා. පෙරුවන් සරණයි. ඒ විදිහට බෑ කියලා නැගිටට පස්සේ සතියේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට ඉරියව් වෙනස් වුණාට බෑ කියලා හිතුණාට බෑ කියලා හිතලා දැනේ සතියෙමනේ. ඒ ඉරියව්ෙන් නැගිටලා ගියාට පස්සේ මොකද වෙන්නේ කියන එක තවදුරටත් බලන අසුලුව ගත කරන්න. එතකොට භාවනාව කියන එක අර ඉරියව්වට මේ ඉරියව්වට සීමා වෙලා නැහැ. හැම වෙලාවෙම පවත්වන්න පුළුවන්. ඔය වයසදී මොකක් අල්ලගත්තා නම් ආය භාවනා කරන්න වෙනම තැනකට යනවා. අර ඉරියව්ව අර අරමුණ නැහැ. මුල් මුල් දවස් වල ඉච්චක හොඳයි. දැන් බලන්න එහෙම ඉරියව්ව හා අරමුණ වෙනස් වුණත් සතිය පිළිබඳව වාර්තා තැබීමක් කරන්න පුළුවන්ද කියලා අපි බලමු, උත්සාහයක් කරලා. හොඳයි. නම වෙන වார்த்தාව කරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පසුගිය ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේදී ඇති වූ ගැටලුවකි. මා සතිය පුහුණු කරන මුල් අවධියේදී දිනක් මා සතියෙන් යුතුව වැඩ කටයුත්තක් සඳහා නිවස වෙත පැමිණි වේදිකාව මත ගිය අතර එක්වරම මා ඉන් වැටි කකුල උලුකුවා. එවිටම මගේ සිහියට ආවේ ඒ වෙලේ සතිය පිට ගොස් බවයි. ඉන් මා විශාල වේදනාවක් විඳින්මුත් සිතට දුකක් ආවේම නැහැ. කිහිප දිනක් ඇවිදීමට අපහසු වූ බැවින් සක්මන් භාවනාව අත්හිටියා. එනමුත් පුටුවේ වාඩි වී හෝ භාවනා කළ හැකි වූ බැවින් මට දුකක් පීඩනයක් ආවේම නැහැ. බෙහෙත් ගැනීමට යමු යයි අනෙක්කුන් බල කළමුත් මට යාමට සිතුනේම නැහැ. මෙසේ හිත කිව්වේ මෙය සතිය කැඩුන් නිසා වූවක් බැවින් ඒ නිරායාසයෙන්ම සුව වෙයි කියායි. මගේ විශ්වාසයට අනුවම ඉතා ඉක්මනින් සුව වූවා. මාගේ ගැටලුව, ඔබ වහන්සේ දේශනා කළා ක්ලේශයකට පෙරත් පසුත් සතිය ඇත්නම් ditta dhamma vedaniya යව එහි විපාකය ලැබෙන බව මා ලද අත්දැකීම එවන් දෙයක් විය හැකියි නේද ස්වාමීන් වහන්ස? දැන් නොම වූවත් බොහෝ විටදී ගෙදර වැඩවලදී සක්මන් භාවනාවේදී විසිවීම වැනි දේ වූ අතර එවිටම දැක්කා එවේලේ සතිය පිටගොස් තිබූ බව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඕන වේදනාවට ඕන අනතුරකට සාර්ථකව මුණ දුන්නොත් සනීප වෙනවා වැඩි. අසාර්ථක වෙලා හරි අකිවට මෙයා කෙරුවට බෙහෙත් කරන්න ගියොත් තමයි ලෙඩ ටිකක් පමා වෙන්නේ. නැත්නම් ඇඟට සනීප ලෙඩ කරගන්න පුළුවන්, සනීප කරගන්න පුළුවන්. ඉතින් ඒකට මේ ධම්ම තෙරපි කියලා තමයි කියන්නේ. ඉතින් ඒව නැති වෙනකොට තමයි අපිට ඔය එක එක දේවල් හොයන්න වෙන්නේ. ඒකත් අපි ඇත්තටම වලට කරන්නේ මේ අනුගේ ඉල්ලීමට, අනුගේ කරදරයකට. එනිසා වැද්දෝ හරි ආදිවාසීන් හරි ඒගොල්ලෝ ගාව එහෙම ප්‍රශ්නක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ට සීමයි. කාටවත් කියා පාන්න දෙයක් ඇත්තේ නැහැ. අදලෙට වැඩි වෙලා තියෙන කියාපෑම නිසා. ඒ වගේම සමාජගත වීම නිසා. ලෙඩේ ලෙඩාගෙන් උදුර ගන්න නිසා. එනිසා කාටවත් දෙන්න එපා. ලෙඩේ උදුරගෙන කියක් කරේ හම්බකරනද අපි අපේ ලෙඩේ ගැන වග වෙමු. ඒ නිසා දිටදම වේදිනියද නැද්ද කියන එක අපිට හරියටම තේහෙම කියන්න බෑ. නමුත් වෙලා කරලා තියෙන වැඩේ හොඳයි කියලා නම් කියකි මොදි ඉක්කොන සනිපිච්ච බවක් වාර්තා වෙලා තියෙන නිසා. එනිසා කොයි එක අත කඩා ගන්න අපිට අයිතිවාසිකම් තියෙනවා නම් අත වේද නොකර ඉන්නත් අයිතියක් තියෙනවානේ. ඔය ශිෂ්ටාචාරය විසින් තමයි අපිට ඔය එක එක නීති දාලා කටයුතු කරන්නේ. නමුත් සතිය වඩන කෙනාට ඒක ලයිසන් එකක් තියෙනවා. ඒ වගේ වෙලාදී හිතුවක්කාර වෙන්න. බුදුහාමුදුරුව අපිට ලයිසන් දීලා තියෙනවා. ඉතින් තව සැරයක් අත කැඩේවා කියලා අකුළු ලුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චරයි. පෙරසන්න ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ අද දිනට ලැබී ඇති වාර්තා එපමණයි ලිඛිතව මේ අපි අවස්ථාව ලබා දෙනවාද කාට හරි වාචිකව වාර්තාවක් ඉදිරිපත් කරන්න? අපි වාචිකව කතා කරන එක මන් දෝත්සාහි කරනවා. ඔය ඇති ඉතින්නේ. හරි ස්වාමීන් වහන්සේ, එහෙමනම් ඕන කෙනෙකුට කියලා ඉදිරිපත් කරන්න කියන්නේ. එතකොට අපිට පාළනයක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.